සුබ දවසක් හැමෝටම මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. HCG පරීක්ෂණය පිළිබඳව සියලු විස්තර මම කතා කරනවා. STG පරීක්ෂණය ගර්භණී වුණත් නෙගටිව් වෙන්න පුළුවන්ද? පොසිටිව් වීමට කොච්චර කාලයක් ගත වෙනවද? ඇයි ගර්භණී වෙලත් නෙගටිව් වීමට හේතු? ඒ සියල්ලම මම කතා කරනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. HCG ලෙස හඳුන්වන්නේ මානව කොරියොනික් ගොනඩෝට්‍රෝපීන් ලෙස හඳුන්වනවා. මෙම හෝමෝනය ඔබ ගැබ්ගෙන සිටින විට ඔබේ වැදෑමහ මගින් නිපදවන හෝමෝනයකි. මෙය ගර්භණීත්වය තහවුරු කරන හෝමෝනය ලෙස හඳුන්වන්නට පුළුවන්. කලරූපී ගර්භාෂ බිත්තියට සම්බන්ධ වීමෙන් ටික කාලකට පසුව ඒ දිස්වනවා. ඔබ ගර්භණී නම් මෙම හෝමෝනය ඉතා වේගෙන් වැඩි වෙනවා. ඔබට දින 28ක ඔසප් චක්‍රයක් ඇත්නම් ඩිම්බ කෝෂයෙන් දින 12ත් 15කට පසුව ඔබේ මුත්‍රාවල HCG හෝමෝනය හඳුනා ගැනීමට පුළුවන්. මේ ගැබ් ගැනීමේ පරීක්ෂණයක් සිදු කිරීමේදී HCG ස්ට්‍රිප් පරීක්ෂාව නිවසේදීම පහසුවෙන්ම සිදු කරගත හැකි. ඉතින් මෙම පරීක්ෂණය ඍණාත්මක ගර්භණී පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නම් එයින් ගැබ්ගෙන නොමැති බව කියනවා නෙමෙයි. එයින් අදහස් වෙන්නේ ඔයාගේ HCG මට්ටම මුත්‍රාවල ඇති හෝමෝනේ හඳුනා ගැනීමට ප්‍රමාණවත් තරම් අඩංගු නොවීමයි. ඉතින් ඔබ ගැබ්ගෙන තිබුණත් ගර්භණී පරීක්ෂණය ඍණාත්මක ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. ඉක්මනින් පරීක්ෂණ කළහොත් ව්‍යාජ ඍණ ප්‍රතිඵල ලබා දෙනවා. ඒ කියන්නේ ඔබ ඔසප් වීමට නියමිත දිනයකට පෙර හෝ ඔබ පරීක්ෂාවක් සිදු කරනවා නම් ඔබගේ මුත්‍රාවල අඩංගු වන HCG හෝමෝනය ධන ප්‍රතිඵල ලබා දීමට ප්‍රමාණවත් නොවෙන්නට පුළුවන්. ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් නම් HCG හෝමෝනය ඔබට ප්‍රතිඵල ලබා නොදෙන අතර ඔබට නිසි ඔසප් චක්‍රයක් තිබෙනවා නම් එම පරීක්ෂණය කරලා ගර්භණීත්වය තහවුරු කර ගැනීමට පුළුවන්. දරු පිරිසිඳ ගැනීමෙන් දින 10ක් යාමට පෙළ නිවසේදීම මෙම ස්ට්‍රිප් පරීක්ෂණය සිදු කර ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමට නම් ගැබ්ගෙන ඕසප් වීම මගහැරුණු පසු පරීක්ෂණය කළ යුතු වෙනවා. ඉක්මනින් පරීක්ෂණය සිදු කළහොත් ගැබ්ගෙන සිටියත් ඒ ඍණ ප්‍රතිඵල ලබා දිය හැකි. මෙම ඕසප් වීමට තිබෙන දින 50න් පසු මෙම පරීක්ෂණය සිදු කරහොත් මුත්‍රාවල ප්‍රමාණවත් ගර්භණී HCG හෝමෝනය තිබෙන අතර එන් ගර්භණී පරීක්ෂණය ඍණවනවා නම් ඔබ නැවත ඒ ධන වීමට තියෙන ප්‍රතිශතයේ 1%ක් පමණ වෙනවා. මොකද මෙම ස්ට්‍රිප් පරීක්ෂණය නියමිත දිනවල සිදු කරනවා නම් නිවැරදිම ගර්භණීද නැද්ද කියලා ප්‍රතිඵල පෙන්නුම් කරනවා. මෙම පරීක්ෂණය 99%ක්ම නිවැරදිම පරීක්ෂණයක්. වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද ගර්භණී පරීක්ෂණ තරම්ම නිශ්චිතවම ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණයක්. ප්‍රධාන කරුණ ලෙස මේ පරීක්ෂණය සිදු කරන ආකාරයේ පුද්ගලයා සිදු කරන ආකාරය අනුව ඒ ප්‍රතිඵල වැරදි ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. මෙම පරීක්ෂණය කර ඍණ ප්‍රතිඵල ලබා දෙන්නේ නම් HCG හෝමෝනය මුත්‍රාවල නොමැති බව තමයි තහවුරු වන්නේ. ඕසප් වීම ඉතා ප්‍රමාද වීම හෝ ඕසප් නොවීමෙන් මේ පරීක්ෂණය සිදු කරලා ඍණ ප්‍රතිඵල ලැබෙනවා නම් ඔබ ගැබ්ගෙන නොමැති බව තහවුරු කරගන්නට පුළුවන්. නමුත් ඔබට ඕසප් නොවීමට විවිධ හේතු බලපාන අතර ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සිදු කළ යුතු වෙනවා. මෙම HCG ස්ට්‍රිප් ගර්භණී පරීක්ෂණයකදී එක් වර්ණ තීරයක් පමණක් දිස්වන්නේ නම් එය ඍණ ප්‍රතිඵලයක් ලෙස හඳුන්වනවා. එය ගැබ් ගැනීම සිදු නොවී ඇති බව හෝ ඔබ එම පරීක්ෂණය නියමිත දිනට පෙර ඉතා ඉක්මනින් සිදු කර ඇති නිසා ඍණ ප්‍රතිඵල පෙන්නුම් කිරීමට පුළුවන්.
ඔබට මෙම පරීක්ෂණය කර ඍණ ප්‍රතිඵලයක් ආවොත් ඒ සැකහැර තහවුරු කර ගැනීම සඳහා නැවත එම පරීක්ෂණය පැය 48කින් ඒ කියන්නේ දින 2කින් පසුව තහවුරු කර ගන්නට පුළුවන්. ඔබ ගැබ්ගෙන නම් මෙවැනි ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. අංක 1 ඔසප් වීම අතපසු වීම. අංක 2 පීයුරු ඉදීමීම හෝ තුවාල වීම. අංක 3 යෝනි ශ්‍රාව කුඩා පැල්ලම් ආකාරයෙන් දක්නට ලැබීම. අංක 4 ඔක්කාරය වමනය. අංක 5 තෙහෙට්ටුව. අංක 6 බඩ පිපීම බඩේ වේදනාව. අංක 7 මලබද්ධය. මෙවැනි රෝග ලක්ෂණ ඔබ ගර්භණී නම් ඇති වෙන්නට පුළුවන්. ඔබට හොසප් වීම මගහැරුණු පසු ගර්භණී පරීක්ෂණයක් කළ හැකි. වඩාත්ම නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමට නම් ඔබේ හොසප් වීම මගහැරීමෙන් පසු අවම වශයෙන් සතියකට පසු මෙම පරීක්ෂණය සිදු කිරීම ප්‍රමාණවත්. මෙම පරීක්ෂණය මගින් ගර්භණී සමයේ නිපදවන හෝමෝනයක් වන HCG පවතින බව හඳුනා ගැනීම සිදු කරනවා. මෙය මුත්‍රා සාම්පලයක් භාවිත කර සිදු කරනවා. මෙය ඉතා විශ්වාසදායක මෙන්ම සාර්ථකව තහවුරු කරගත හැකි ක්‍රමයක්. එම නිසා බොහෝ විට ගර්භණී පරීක්ෂණයක් ඍණ ප්‍රතිඵල ලබා දීමෙන් අදහස් වන්නේ ඔබ ගැබ්ගෙන නොමැති බවයි. මෙම ගර්භණී පරීක්ෂණය කිරීමට දවසේ හොඳම කාලවකවානුව වනුයේ උදෑසන අවදි වූ පසු පළමුව පිටකරන මුත්‍රා සාම්පලයක් වේ. ඊට හේතුව ලෙස පරීක්ෂණයට පෙර දියර වැඩි වශයෙන් පරිභෝජනය කිරීමෙන් කාන්තාවක් ගැබ්ගෙන තිබුණත් ඒ ප්‍රමාද ව්‍යාජ ඍණාත්මක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට හේතු වෙනවා. නියමිත දින පසුවීමෙන් පසුව ගර්භණී පරීක්ෂණ වැරදි ප්‍රතිඵල ඇති කළ හැකි නමුත් ඒ දුර්ලභ අවස්ථාවක් වනවා. මෙය පරිශීලකයාගේ සිදුවන වැරදි නිසා ඍණ ප්‍රතිඵල ලැබීම හේතු වෙනවා. මුලින්ම ඔබ මෙම පරීක්ෂණය සිදු කර යුත්තේ උදෑසන අවදි වූ පසු පළමුවෙන්ම ලබා ගන්නා මුත්‍රා සාම්පලය පිළිසුදු වියලි කප් එකකට ලබා ගන්න. ඉන්පසු HCG ස්ට්‍රිප් එකගෙන තිරස් මතු පිටක් මත එම මුත්‍රා සාම්පලයේ තබා එහි සඳහන් කර තිබෙන ආකාරයට එම පටිය මුත්‍රා මත තබන්න. තින් විනාඩියක් පමණ වගේ කාලයක් තුළ ඔබට මෙය පොසිටිව් නෙගටිව් ලෙස ප්‍රතිඵල පෙන්වනවා. පොසිටිව් ප්‍රතිඵල පෙන්වන්නේ නම් එම වර්ණ තීරු දෙකක් හොඳින් දිස්වනවා. නෙගටිව් ප්‍රතිඵල නම් එක වර්ණ තීරුවක් පෙන්වනවා. කිසිම ප්‍රතිඵලයක් නැත්නම් ඔබ පරීක්ෂණය සිදු කරා වැරදි නම් එම කිසිදු වර්ණ තීරුවක් පෙන්눔 කරන්නේ නැහැ. ඉතින් මේකට විනාඩි කිහිපයක් පමණයි ගත වෙන්නේ. මේ පරීක්ෂණය ඔබට ඉක්මනින්ම ගර්භණීත්වයේ තහවුරු කර ගැනීමට පුළුවන් ක්‍රමයක්. ඉතින් ඔයාලා HCG පරීක්ෂාව පිළිබඳව ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ channel එකේ මම කතා කරන්නේ ගර්භණීභාවයට උපදෙස්. මගේ channel එක අපේ midwife miss ඔයාලාදම subscribe කරන්න. ඉතින් ඔයාලා අලුතෙන් විවාහපත් වුණ යුවලක් නම් ඔයාලා දරුවෙක් බලාපොරොත්තු වෙන්න හිටියත් නැතත් මගේ channel එකෙන් කරන්නේ ගර්භණීභාවයේ සහ ගර්භණීත්වයේ ප්‍රමාද කරන අයට උපදෙස් ගොඩක් මම අරගෙන එනවා. ඉතින් ඔයාලගේ පවුල් සැලසුම් පිළිබඳව ගොඩක් කරුණු ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. අනිවාර්යයෙන්ම තවත් කෙනෙක්ට බලන්න මගේ වීඩියෝ ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔයාලගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. දිගටම මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගෙන මාත් එක්කම ඉන්න. මොකද මම ඔයාලට ඉස්සරහටත් ගොඩක් වැදගත් වීඩියෝස් අරගෙන එනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න.
මම කලින් කරලා තියෙන වීඩියෝස් ඔක්කොම ඔයාලා බලන්න ඔයාලට ඉක්මනින්ම ගර්භණීත්වය ලබා ගැනීමට පුළුවන්. ඔයාලගේ කිරිසිහිනේ සබා කර ගැනීමට සුබ පතනවා. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.